ලබපු ඒ ඩොනේෂන්නකින් ලංකාවේ රේගුව කියදලකි විසි දෙලක්ෂ අසූ හයදාක් විසි දෙලක්ෂ අසූ හයදාක් ටැක්ස් හිතරත් චාජ් කලා මේ රටේ කස්ටම් එක. වැට් එක කිව්වා 18%ක් ඕන කියලා. ඇතිම අද බොහොම සන්තෝෂ දවසක් මගේ ජීවිතේ. මුලින්ම කෙටි වෙලාවක් දෙන මේ කතාව අහන්න, මොකද මේ කතාව කියන්න ඕන. මම එක්තරා අඳුරු කාල පරිච්ඡේදයක් තිබුණු මගේ ජීවිතේ අවුරුද්දයි මාස 7යි දින 14ක් ඉන්න වුණා සිරගතව. ඒ ඉඳලා පළවෙනි සංචාරය ලැබුණේ ඇමරිකාවේ. කතා කළේ මට ඉස්ලාම පෝල් ලයිවන් මහත්මයයි හසංජිත් කුරුප්පු ගායශාගේ හස්බන්ඩ්. ඒ ගිය වෙලේ තමයි බෙස්බයි එකට ගිය වෙලේ, බෙස්බයි කියන ලොකු ෂොප් එකට ගිය වෙලේ තිබුණා හේ ප්‍රමෝෂන් එකක්. ලැප්ටොප් එකක් තිබුණ $99 කියලා කිව්වේ මට අපේ හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයේ විජය කුමාරතුංග මහත්තයා රඟපාපු සේනාධීර මේ මහත්තයාගේ සේනාධීර රූපසිංහ මහත්තයාගේ පුත්‍රයාගේ චමින්ද රූපසිංහ මහත්තයා. ඉතින් මම මේ අලුත් කොන්සෙප්ට් එකක් හොය හොය හිටියේ, මොකද මම හැමදාම හිතනවා මම ගමේ ඉඳලා ඇවිල්ලා මේ තත්ත්වයට එන්න මට උදව් කළේ මේ මගේ රසික ජනතාව. ගමේ ලෝකේ රටවල්වල හැමතැනම රසික ජනතාව තමයි SMS එකක් ඇවල කූපන් ඇවල ජනප්‍රිය නළුවා එක දිගට තාමත් හම්බ වෙන අවුරුදු 17ක්. ඒ අයට මගෙන් මොනවද වෙන්න ඕනේ කියලා මම හැම වෙලෙම හිතනවා. මං හිතනවා මං ඒ අයට ණයයි කියලා. ඒ ණය ගෙවන්නේ කොහොමද කියලා අලුත් කන්සෙප්ට් එකක් කල්පනා කරද්දී මට මේ සේනාධීර රූපසිංහ මහත්තයාගේ පුතා කිව්වා. එයා ඒක හිතලා නෙමෙයි කිව්වේ, එයා හිටියේ මම හිතන්නේ ඇරිසෝනා, මට මතකෙද නෑ, ඔව් සෑන් ෆ්‍රැන්සිස්කෝ. එයා කිව්වා මෙහෙම ප්‍රොමෝෂන් එකක් තියෙනවා කියලා. මම කිව්වා ෂෝග්නේ $99 කියන්නේ බොහොම සුළු ගාණක් ලංකාවේ ඒ කාලේ ඩොලර් එකටත් අනුව මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ එහෙමම ගිහිල්ලා එවෙලෙත් හසංජිත් සල්ලි වගේ කොහෙලා දීලා තිබුණා ෂෝ වලින්, අනේ $2000 වියදම් කරලා අනේ ලයිව් වීඩියෝ එකක් කරලා ගත්ත මේ ලැප්ටොප්. මම හිතන්නේ මුලින්ම අපිට 20ක් ගත්ත 100ක් වෙනකන් ගත්තා. ඊට පස්සේ හැම ෂෝ එකටම මම කිව්වේ මට දෙන්න ලැප්ටොප් 20ක්, මම සින්දු කියනවා $2000 සින්දු කියනවා කියලා. ඉතින් මේක ආරංචි වුණ මෙහෙම දිගටම මේ වැඩේ කරගෙන යද්දී ලැප්ටොප් ගොඩාක් එක්ක වුණා. ටෙක්සාස් වල ශාන්ලා ගෙදර ඉඳන් ලස්සන ගෙයක් දාලා මම ෆොටෝ එකක් දාපුවම රීනෝ වලින් කෝල් එකක් ආවා. අපේ පෝල් ජෝර්ජ් මේ පෝල් ලයිවන් මහත්තයාගේ නම්බරෙන් ආවලල් කිව්වා, අයියා ඒ ගෙවල් විතරක් ලස්සනයි කියන්නේ, මමත් ශ්‍රී ලාංකේය කාන්තාවක්, රීනෝ ඇවිල්ලා අපේ ගෙත් බලන්න, අපේ ගෙත් බලන්න, අපේ ගෙදරත් එන්න කියලා. අනේ මම ඉතින් කිසිම මේ චකිතයක් නැතුව කිව්වා, ලොකු දුරක් තියෙනවා ලොස් ඇන්ජලිස් ඉඳන් කොච්චර තියෙනවද කිලෝමීටර්, මම හිතන පැය 12ක් කොහෙද අපි ආවා. අපි ගියා රීනෝ වල මේ නොදැක්ක මේ ගෞරවනීය තමුන්ගේ ජීවිතයේ තියෙන සුඛ විහරණ අමතක කළ ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කරන මේ ගෞරවනීය කාන්තාව බලන්න, ඉන්දු හේරත් මැතිනියව බලන්න. අපි ගිහිල්ලා එතකොට හිටිය අපේ නිලමෙත් හිටියා ගෙදර. ඉතින් අපි ගියාම සුවිශාල නිවසක්, ඊටාම
ලස්සන නිවසක්. ඉතින් එයා පුරුදුනා අපිට ලැප්ටොප් ලබා දෙන්න. ඒක තමයි ඒ රීනෝවල ඉන්දුගේ කතාව. තමුන්ගේ ජීවිතේ තමුන්ට ලැබෙන දේවල්, මම හිතන්නේ මම විශ්වාස කරන ෆිලොසොෆි එක තමයි මිනිස්සු පෝසත් වෙන්නේ සමහර අය දුප්පත් වෙන්නේ ඇයි, සමහර අය ලස්සන වෙන්නේ සමහර රූපෙන් අඩු වෙන්නේ ඇයි, සමහර අය ඉතාම නිරෝගී වෙලා සමහර අය ආබාධිත වෙන්නේ ඇයි. මම හිතන්නේ ලෝකේ නියමේ තමා ආබාධිත අයට උදව් කරන්න ඕනේ නිරෝගී අය, මහලු අයට උදව් කරන්න ඕනේ පණ තියෙන බාල අය, දුප්පත් අයට උදව් කරන්න ඕනේ පෝසත් අය. එතකොට තමයි මේ ලෝකෙ පවතින්නේ. ලෝකෙ හැම තැනම ස්වභාවධර්මය එහෙම තමයි. ඇති හැකි කෙනා තමුන් ජීවිතේ සැප විඳින්න නැතුව පුළුවන් තරම් නැති බැරි කෙනාට උදව් කරන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි රීනෝවල මේ ඉන්දු මහත්මිය. එයා කියනවා මේක මෙතනින් නවත්තන්නේ නැහැ. අපි දැම්මේ මේකට නම් මේ ව්‍යාපෘති දැම්මේ ලැප්ටොප් දන්සල කියලා. අර නිවේදකතුමා කිව්වා වගේ, හසමල්ලි කිව්වා වගේ, මේක හරහා අද ලොකු ප්‍රෝඩා ගොඩක් කරනවා ඉන්දු වලත් මෙතනිය. ඒ කියන්නේ මේ තියෙන වීඩියෝ එකම දාලා නම්බර ටිකක් දාලා ඔබට දිනුමක් ඇදුනා කියලා රුපියල් 95000ක් හම්බුණා කියලා මේ ප්‍රෝඩා කරනවා. ඒක අපි CID එකට ගිහිල්ලා කිව්වම CID එකේ ක්‍රයිම් මොකද්ද, සයිබර් ක්‍රයිම් එකට ගිහිල්ලා කිව්වම ඒගොල්ලෝ කියනවා හොරුන් අල්ලන්න බෑ කියලා. ඉතින් ඒ වගේ රටක තමයි අපි ජීවත් වෙන්නේ. තව දෙයක් කියන්න තුනේ කොහොම කනගාටුයි කියන්නේ, මෙවැනි දෙයක් ඉන්දු හේරත් මහත්මිය කෝටි ගාණක් වටිනා මේක ලැප්ටොප් එක ලක්ෂ දෙකක් වෙන්න පුළුවන්, දෙකමාරක් වෙනවා වෙන්න පුළුවන්. ගිය පාරත් අපිට 100 ගාණකට සල්ලි දුන්නා, මේ පාරත් දුන්නා කෝටි ගාණක් එකට. එහෙම කරපු ඒ ඩොනේෂන් එකෙන් ලංකාවේ රේගුව කියදලකි 22,86,000, 22,86,000 ටැක්ස් විතරක් චාර්ජ් කළා මේ රටේ කස්ටම් එකේ. වැට් එක කිව්වා 18%ක් ඕන කියලා. මීට ඉස්සෙල්ලා කවදාවත් ඒ ගාන චාර්ජ් කරේ නැහැ. මේ පාර චාර්ජ් කළා 22,86,000. ඒකත් ගෙවනවා කිව්වා ඉන්දු මැතිණිය. ඉතින් ඔබතුමීට බොහොම ස්තුතියි. මෙතන ඉන්න කට්ටිය එක්ක මම ඊයේ පෙරේදා දෙකේම කතා කළා, ඊයේ රෑත් කතා කළා. සමහර අය යාපනේ, සමහර අය කංකසන්තුරේ, සමහර අය මාතර. ඔබතුමියේ දුරකථන සංවාදවලට ඇහුම්කන් දුන්න නම් කොච්චර සන්තෝෂ වෙයිද කියලා මම ඒගොල්ලන්ගේ පහත් කරලා කතා කරනවා නෙමෙයි. සමහර අය තමුන්ගේ අපහසුතාව කිව්වා, අනේ රංජන අයියේ අපේ තාත්තගේ ජොබ් එක මේකයි, අපිට ලැප්ටොප් එකක් හීනකින්වත් ගන්න විදිහක් නැහැ. අපි ඔයා හින්දා තමයි අද ලැප්ටොප් එකක් අපිට ලැබෙන්නේ කියලා. මම කිව්වා මං හින්දා නෙමෙයි, මේක මගේ සූර වීරකමක් නෙමෙයි, මම සම්බන්ධීකරණ විතරයි මේ සියලු දේවල් කරන්නේ. ඔයගොල්ලෝ පින් දෙන්න ඉන්දු හේරත් මැතිණියගේ ගෞරවනීය මාතාව සුදු අම්ම කියන අම්මට, එයාට පින් දීලා මේක අරන් යන්න කියලා තමයි මං කිව්වේ. එතුමගේ මවක් මට හම්බ වුණා. මට තාම මතකයි අපි රීනෝවල ඉද්දි තිලක් කුමාරත්නායකයි මහත්තයයි මායි පෝල් ලයිවන් මහත්මයා අපි කට්ටියම එයාගේ නෙළු මේ නෝනත් ඉද්දි ඉද්දු හේරත් මහත්මිය තමුන්ගේ සුදු අම්මිට සත්කාර කරන වෙලේ ඒ සුදු අම්මි කිව්වා මං ඉදිරිපිටම, රංජන් පුතේ මගේ දුව බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා. ඒක මට තාම මතකයි. එයා ඒක කිව්වේ හදවතින්. ඉතින් එහෙම චරිතයක් මේ ඉන්දු හේරත්